Joy Food Corner channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන ආවේ කප්කේක් ස්වන් රැකියාවක් විදියට ඔයාලා ආදරය කරන අයට ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් විදියක්. මුලින්ම අපි බලමු කප්කේක් ටික හදාගන්න මොනවද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. ඉතින් ඔයාලට පුළුවන් කප්කේක් හදාද්දී කිරි මේසන් තුනක් විතර එකතු කරන්න පිටි කිරි හෝ එල කිරි තියෙනවා නම් පමණක් එකතු කරන්න අත්‍යවශ්‍ය නැහැ. මම සීනි ග්‍රෑම් 150 හොඳට ග්‍රයින්ඩ් කරලා ගත්තේ කුඩු කරලා. ග්‍රයින්ඩ් කරන්න නැතුව ගන්නත් පුළුවන්. ග්‍රයින්ඩ් කරන්න නැතුව ගන්නන හොඳට සීනි කැට නැති වෙනකම් බටර් සහ සීනි හොඳට බීට් කරගන්න ඕනේ. බටර් හෝ මාගරින් ෆ්‍රිජ් එකෙන් අරන් පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි මම සොෆ්ට් කතියට ආවට පස්සේ තමයි මේ විදියට සීනි එක එකතු කරලා විනාඩි 10ක් විතර බීට් කර ගන්නවා. කුඩු කරගත් සීනි ග්‍රෑම් 150ට බටර් හෝ මාගරින් ග්‍රෑම් 125 එකතු කරලා විනාඩි 10ක් විතර මම හොඳට බීට් කරගත්තා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ තමයි මම බිත්තර දෙකක් එකතු කරගත්තේ. එක බිත්තරයක් එකතු කරලා ටික වෙලා බීට් කරගෙන තව බිත්තරයක් එකතු කරලා බීට් කරගන්න. තම වෙල්ල තේ හැඳි එකක් සහ කිරි මේසැඳි තුනක් එකතු කර ගන්නවා. මම සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගත්තේ. ඉතින් සීනි ග්‍රයින්ඩ් කරන්න නැතුව ගන්නවනම් සීනි කැට නැතුව හොඳට බීට් වෙලා තියෙන්න ඕනේ. දැන් මම අරන් තියෙන පාන් පිටි ග්‍රෑම් 125කට බේකින් පවුඩර් තේ හැඳි එකක් දාලා මේ විදියට පිටි ටික හලා ගන්නවා. එතකොට බේකින් පවුඩර් ටික පිටි වලට හොඳට මිශ්‍ර වෙනවා. දැන් මම බීටර් එකේ අඩුම ස්පීඩ් එකේ මේ විදියට පිටි හැඳ හැඳ එකතු කරලා පිටි ටික මිශ්‍ර කරගන්න. එක පාට පිටි ගොඩක් එකතු කරන්නේ නැහැ. පිටි ටික ටික එකතු කරලා කේක් මිශ්‍රණය හදා ගන්නවා. සම්පූර්ණයෙන්ම මට මේ කේක් මිශ්‍රණය හදා ගන්න ගිය විනාඩි 20ක 25ක කාලයක් මම මේ විදියට කප්කේක්ස් තියාගන්න ට්‍රේ එකේ බටර් හෝ ඔයිල් ටිකක් මේ විදියට ගාලා මේ විදියට ඔයිල් පේපර් එකක් තියාගන්නවා. ऑयल पेपर तियागन कपकेक्स लाइनर्स टीक उड़ीन तीयागन मुखद ऑयल पेपर तीयागत्म कपकेक्स लाइनर्स गुड़ा क्रेला पाट विनाशन तड़वन निशा केक् पड़ षापल तीन कपकेक्स लाइनर्स इकेक पाट वाली इतनी वाले पुलवांग वाल ऐसी रहा बलपुर पार्टी कपकेक्स लाइनर्स इतना गुड़ा क्लास्तनाई මේ කේක් මිශ්‍රණය එකතු කරද්දී බාගෙට වඩා පොඩි ප්‍රමාණයක් වැඩි වෙන්න තමයි එකතු කරන්නේ. ඉතින් කේක් මිශ්‍රණය මේ සැඳි දෙක ප්‍රමාණය වගේ තමයි එකතු කරන්නේ. සෙල්සියස් අංශක 180ට අවන් එකේ උඩින් සහ පහළින් උෂ්ණත්වය එන විදියට විනාඩි 30කට තමයි මම අවන් එක සෙට් කරලා තියෙන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්තට පස්සේ තමයි අවන් එකට මම කප්කේක්ස් ටික දාලා විනාඩි 30කට පස්සේ කප්කේක්ස් ටික තමයි මේ කප්කේක් අයිසින් කරගත්තී. කප්කේක් ටික හොඳට නිවිලා තියෙන්න ඕනේ. කලින් දවසේ වගේ කප්කේක්ස් හදලා තියලා දෙවෙනි දවසේ අයිසින් කරගන්නත් පුළුවන්. මං කලින් මං බට අයිසින් එක හදාගන්න විදිය රෙසිපි එක Joy Food Corner channel එකට එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න ඒක ලින්ක් එක මම මෙතන පහලින් දාන්නම්. අද මං හදන්න යන්නේ whipping cream වලින්. रेड नैन के नन डेरी विप क्रीम मेकिंग हरीम लेसी विप क्रीम ऐसी हदागन पुलवा मम दमे विपिन क्रीम मेकिंग मिलीट एक विसीपाकट सीनी मेसन एकाकाल बीट एक हई स्पीड बीट करना मे वर्क मर हदागत तोगल लेसीम मे विदर हदागन पुलवा हई स्पीड बीट करना इतर अतने मे वगे पदमट एनक हई स्पीड बीट करना बीटा एके स्पीड फाइव वाले तमाय माँ विनाडिया विनाडी देख के इतर काले अक्षतलत में विधिये टाइसिने का हाथ आगाते मामा सीनी में से हंदा के कतु करे पेंडस्टी का पैडीपुरा आवश्यनान तावा सीनी टी का के कतु कराने पुलवा मामा रोसपाड़ फूड कलरिंग के कतु कराने वेनम कोटस सकते माँ में विधिये टा आवश्य प्रमाणे टा रोसपाड़ के कतु करता उगलन आवश्य प्रमाणे टा हाथ आगाने टिका टिका कलरिंग के कतु करला आवश्य प्रमाणे टा पाट गाना फुड कलरिंग पाविच कर जेल फुड कलरिंग पाविच करना वडा होता है वतुरगति आड़ निशा इतनी मम्मे विधिया पैपिंग बैग के कपल नसल मन दागा वन नसल तम मैं पाविच कराने
මම මේ විදිහට කප් එකක් තියලා පයිපින් බෑග් එකට රෝස පාට විප් ක්‍රීම් අයිසින් එක එකතු කළා. ඊට පස්සේ මැදට මම සුදු පාට විප් ක්‍රීම් අයිසින් එකත් එකතු කරගත්තා. මං අරන් තියෙන පයිපින් බෑග් එකේ මුල කොටස ටිකක් කපලා මේ 1mm නසල් එක 1mm විල්ටන් නසල් එක පයිපින් බෑග් එකට දාලා තමයි මේ විදිහට මං අයිසින් කරගන්නේ. ඔයාලටත් කැමති පාටවල් එකතු කරගන්න පුළුවන්. බට අයිසින් වලනොත් මේ විදිහටම මල් හදාගන්න පුළුවන්. ඉතින් බට අයිසින් රෙසිපිය පහලින් බලන්න. කප්කේක් 20ක විතර ප්‍රමාණය හදනවා නම් මේ රෙසිපියෙම දෙගුණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සීනි ග්‍රෑම් 300ට පිටි ග්‍රෑම් 250ක් එකතු කරලා හදන්න පුළුවන්. මම කොළපාටිනුත් විපින් ක්‍රීම් එක හදාගත්තා. කොළපාට සහ සුදුපාටත් එකතු කරලා මම කප්කේක්ස් ටිකක් අයිසින් කරගන්න යන්නේ. එක එක සයිස් වල කප්කේක් බොක්සස් තියෙනවා. කප්කේක් 6කට, කප්කේක් 12කට, කප්කේක් 4කට මේ විදිහට බොක්ස් එකක් අරගෙන නවලා කප්කේක්ස් දාගන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. දැන් මම පරිස්සමට අයිසින් කරගත්ත කප්කේක්ස් ටික බොක්ස් එකට එකතු කරගත්තා. ඔයාලට කැමති නම් මේ අයිසින් මල් එක උඩට ස්ප්‍රින්කල්ස් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ පුංචි වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ජොයි පුට්කෝන් එකෙන් කියන වීඩියෝ සිසරටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා ජොයි පුට්කෝන් channel එකටත් එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි ආයෙත් දවසක තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.